දිවයිනේ අපේ හඬ සජිත් වසංගතය වසන්තයක් කරගන්නට නොදුන් අයෝමය ශක්තිය විපක්ෂනායකවරයා කියනවා. PCR පරීක්ෂණ අඩු කිරීමෙන් ජනතාවගේ අවධානය අඩු කරවනවා. කාන්තා ජීවිත නගා සිටවන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. මේ තත්ත්වයේ දිගටම පැවතුන හොත් වසංගතයේ දරුණු තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකතුමා කියා තියෙනවා ඉන්දියාව වගේ කොරෝනා වැඩි වුණොත් අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි කියලා. මම හිතන විදිහට ඒක වක්කීමකින් කරන ලද ප්‍රකාශයක් නෙවෙයි. ඒ තුලින් ඇත්ත වශයෙන්ම රටට වැරදි හැඟීමක් කියනවා. මම ඉල්ලීමක් කරනවා කරුණා කළා ඒ නිවැරදි කරන්න කියලා. දිවන්නාවේ අපේ හඬ සජිත් මේ වසංගතය පැවති අවධියේදී දැක් වූ අදහස් වලින් බිඳක් උපුට ගත්තේ. අනුරයි රණිලුයි මේ දිනවල හොර දේශපාලන දීගයක 2019 ජනාධි ගෝඨාභයක ඩීල් දාලා මාව පරද්දලා පාක්ෂිකයන්ගෙන් පලිගත්තා. රණිල්ට දෙන ඡන්ද කාලකන්ණි ඡන්ද ලෙස අපි දකිනවා කියලයි මේ මෞබිම් පුවත්පතේ වාර්තාව සඳහන් කරන්නේ විපක්ෂ නායකවරයා KS පියතිලකගේ වාර්තාවක සඳහන් කර තිබෙනවා. ඒ අතරෙම රණිල් අනුර අයියාමලෝ මා පරදවන අරමුණින් දෙවනි මනාපය බෙදාගෙන සමගි ජන සඳහන ජනාධිපති අපේක්ෂක සජිත් මහනුවරදී තමයි එලෙස ප්‍රකාශ කර තිබෙන්නේ.